අයිබුවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තා කරන්නේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථම නවධානය සිරස්තල වෙත මාතර හෝටලයක රැඳී සිටි රුසියානු ජාතිකයෙකුට කොරෝනා හෝටලේ කාර්යමණ්ඩලයේ 24 දෙනෙකු නිරෝධායනයට ආසාදිතයාගේ සමීපතමින් දෙදෙනෙක් මාතර නගරයේ සැරිසරා ඇති බවට තොරතුරු ආසාදිතයාගේ ආශ්‍රිතින් සෙවීමේ කටයුතු අකණ්ඩව ආදාහනයක් සිදු කරමින් සිටින අතරතුර කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් නල පිපිරීමක් 7 දෙනෙකුට තුවාල විසිවන සංශෝධනයේට එරෙහිව අදත් පෙත්සම් 6ක් සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12 දක්වා ඉහළට ගිනිගත් නිව් ඩයිමන්ඩ් නෞකාවට අයත් ග්‍රීක සමාගමෙන් ශ්‍රී ලංකාවට රුපියල් මිලියන 340 තොමන්ඩියක් නීතිපති තවත් මිලියන 100ක් ඉල්ලයි ආංශික අධීක්ෂණකාරක සභා අත්හිටු වීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි කතානායකවරයාට එරෙහිව විපක්ෂයෙන් දැඩි විරෝධය අපරාධ රැසකට සම්බන්ධ කුඩු රෝහා ඉන්දියාවට පලා යාමට උත්සාහ කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරුට ප්‍රථම නවධානය දේශීය පුවත් වෙත මාතර ප්‍රදේශයේ හෝටලයක රැඳී සිටි රුසියානු ජාතිකයෙකුට COVID-19 වෛරසයේ ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. ඒ අනුව එම හෝටලයේ සේවකයන් 24 දෙනෙකු ඇතුළු පිරිසක් නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශය පියවරගෙන තිබෙන්නේ. මේ අතර අද පස්වරු වන විට COVID වෛරසයේ ආසාදනය වූ නව රෝගීන් 5 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 3329 දක්වා ඉහළ ගියා. මාතර පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවතින්ගෙන සිටි රුසියානු ජාතිකයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පසුකිය 13 වනදා අදාළ පුද්ගලයා ඇතුළු රුසියානු ජාතිකයින් 15 දෙනෙකු මත්තල ගුවන්තොටුපළින් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් පොල්හේන ප්‍රදේශයේ සංචාරක හෝටලයකයි නවතින්ගෙන තිබුණේ. අදාළ පිරිස අද දින මෙරටින් යලිත් පිටව යාමට නියමිතව තිබූ හේයින් පසුකියදා මාතර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණ සිදු කර ඇති අතර එම වාර්තා මගින් තහවුරු වී ඇත්තේ අදාළ පිරිසෙන් එක් අයෙකු කොවිඩ් ආසාදිතයෙකු බවයි. ඒත් සමග අදාළ ආසාදිත පුද්ගලයා හම්පන්තොට මහරෝහලේ COVID-19 වෛරස් රෝගීන් සඳහා ප්‍රතිකාර කරනු ලබන ඒකකයට ඇතුළත් කර තිබෙනවා. එම සංචාරක හෝටලයේ කාර්යමණ්ඩල සාමාජිකයින් 24 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි මාතර දිස්ත්‍රික් ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපාලි කරුණාරත්න මහතා සිය තපකල විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත පුද්ගලයා සමග සිටි රුසියානු ජාතිකයින් තිදෙනෙකු මාතර නගරයේ සුපිරි වෙළඳසැල් කිහිපයක සංචාරය කර ඇති බව තහවුරු වී තිබෙනවා. ඇත්තටම මාතර නගරයේ සංචාරය කිරීමක් සිදු වෙලා නැහැ. ප්‍රවාහණය කරපු වෑන් රථයක් හා ත්‍රී රෝද රථයකින් ප්‍රදේශයේ තියෙන සුපිරි වෙළඳසැල් දෙකකට සංචාරය කරපු දෙයක් තමයි අපිට දැනගන්නට ලැබුණේ. 3 දෙනෙක් තමයි මේ විදියට ගිහිල්ලා තියෙන්නේ. ඒ COVID-19 ආසාදිත රෝගියා ඇත්තටම ගිහිල්ලා නැහැ කියන එක තමයි ආරංචි මාර්ග. නමුත් අපි ආරංචි මාර්ග ගැන නැතුව අපි සැකේ වාසි අපේ පැත්තට හරවගෙන අපි සියලු දෙනා නිරෝධායනය කිරීමට භාජනය කළා. එයාලයි කන්ටැක්ට්ස් අපි ඔක්කොම ඩෙන්ටිෆයි කළා මේ වෙනකොට ප්‍රියවර අරගෙන තියෙනවා. ඒ අනුව එම ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන පුත්කලින් 100 දෙනෙකුගේ පමණ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කෙරුණා. අදාළ රුසියානු ජාතිකයා සමග සිටි අනෙක් රුසියානු ජාතිකයින් 14 දෙනා නැවතත් මත්තල ගුවන්තොටුපළින් සිය රට බලා පිටත්ව ගොස් තිබෙනවා. මේ අතර මෙම සිදුවීම පිළිබඳව වාර්තා වීමන් සමග එම ප්‍රදේශයේ පිහිටි පාසල්වල ඉගෙනුම ලබන පාසල් දරුවන් වහාම පාසලින් රැගෙන යාමටයි දෙමාපියන් කටයුතු කළේ. මම
මෙතනදී ඊයේ සිද්ධ වුණේ මාතර ප්‍රදේශයේ එවගේ නිරෝධායන වෙමින් සිටපු කණ්ඩායමකට රුසියාවේ සිට පැමිණි ගුවන් සමාගම ගුවන් යානයක හිටපු කාර්ය මණ්ඩලයේ එක්කෙනෙක්ට කොවිඩ් 19 රෝගී ආසාදනය වෙලයි කියලා තහවුරු වුණා. ඉතින් ඒ සමගම අපි සාමාන්‍යයෙන් කරන්නේ ඕනම අවස්ථාවක මේ වගේ රෝගීන් වාර්තා වුණාම නිරෝධායන මධ්‍යස්ථානයක සිටියත් අපි විශ්ලේෂණයක් කරනවා, අපි ගැඹුරින් අධ්‍යයනය කරනවා ඒ කොයිතරම් දුරකට නිරෝධායනය පිළිබඳව ක්‍රමවේදයන් පාවිච්චි කරලා තියෙනවද යම් කිසි විදියකින් අපේ සමාජයට එතනින් ගැටලුවක් ඇති වෙන විදිහේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙලා තියෙනවද කියලා. ඉතින් මෙතනදී අපිට ඒක අඳුනා ගන්න පුළුවන් වුණා මේ හෝටලේ කාර්ය මණ්ඩලය සාමාන්‍යයෙන් ඒ වගේ කාර්ය මණ්ඩලය ගෙදර නොගසින් ඒ හෝටලේම නිරෝධායනය කාලය තුලදී ඉන්න ඕන ඉඳලා ඒ නිරෝධායනය වෙන පිරිස ගියාට පස්සේ එහෙම නැත්නම් තමුන් ගෙදර යන්න කලින් සුමාන දෙකක් නිරෝධායනය වෙලා තමයි යන්න ඕනේ. එසේ නොමැතිව ඒ කාර්ය මණ්ඩලයේ සමහර පිරිස ගෙදර ගිය බව අපිට වාර්තා වුණා. ඒ නිසා අපි ඕන්නත් සහ ඔවුන්ගේ පෞල්වල අයවත් නිරෝධායනය කරන්න අපි කටයුතු කළා. ඒ වගේම අපි නැවත වතාවක් කාර්ය මණ්ඩලයේ අවශ්‍ය පීසා පරීක්ෂණ ඒ වගේම ඒ නිරෝධායනය කරන පෞල්වල අයගේ පීසා පරීක්ෂණ කරලා කොතරම් දුරට ඔවුන්ට ඒ රෝගය පිළිබඳ අවධානමක් තියෙනවද කියන එක අඳුනා ගැනීමට කටයුතු කරමින් පවතිනවා. මේ හෝටලේ ඉන්න කාර්ය මණ්ඩලය නිසි පරිදි තමුන්ට සෞඛ්‍ය ආරක්ෂිතව තියෙන ආරක්ෂිත ඇඳුම් පැළඳගෙන තමයි කටයුතු කරන්න ඕනේ. අපි ඒවා අධ්‍යයනය කිරීමේදී එතනින් ඔබට ගිහිල්ලා ඔවුන් ගෙදරත් ගිහින් තිබුණා. ඉතින් ඒක නිසා තමයි මේ විදියට අපි නිරෝධායන ක්‍රියාවලියක් අපි නැවතත් පටන් ගත්තේ. ඒක උට අවධානම තියෙනවද කියන එක බලන්න වෙන්නේ ඒ PCR පරීක්ෂණ කිරීමෙන් පස්සේ තමයි. ගිනිගැනීමට ලක් වූ නිව් ඩයිමන්ඩ් නෞකාවේ ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක වන්දි මුදලක් ලබා දීමට එම නෞකාව හිමි සමාගම එකඟතාවය පළ කර තිබෙනවා. මේ අතර අද දින දක්වා නෞකාවට ලබා දුන් සේවා සම්බන්ධයෙන් තවත් රුපියල් මිලියන 100ක මුදලක් ලබා දෙන ලෙසට නීතිපතිවරයා විසින් අදාළ සමාගමට දැනුම් දීමක්ද සිදු කර තිබෙනවා. පසුගිය දා ගිනිගැනීමකට ලක් වූ MT New Diamond නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහත් පරිශ්‍රමයක් දරනු ලැබුවා. එම පරිශ්‍රමයේ ප්‍රතිඵලයක් ලෙස ගින්න නිවා දැමීමට කටයුතු කළ අතර ගින්න නිවීමට මැදිහත් වූ මෙරට ආයතන වලට මූලික වන්දියක් ලෙස රුපියල් මිලියන 340ක් ශ්‍රී ලංකා රජයට ලබා දීමට නැවේ හිමිකාරීත්වය දරන ග්‍රීක සමාගම තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිපතිවරයා විසින් තවත් රුපියල් මිලියන 100ක් එම සමාගමෙන් වන්දි ලෙස ඉල්ලා තිබෙනවා. ඒ අනුව මෙරටට ගෙවීමට සිදුවන සමස්ත මුදල වන්නේ රුපියල් මිලියන 440ක්. ඒ පිළිබඳව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂා රාජයරත්න මෙනවිය මෙලෙස අදහස් පළ කළා. ගරු නීතිපතිතුමා විසින් MT New Diamond බොරතෙල් නෞකාවේ සිදු ගින්නට අදාළව රජයේ පාර්ශවයන් විසින් නෞකාවට සේවා සැපයීම වෙනුවෙන් අයවිය යුතු රුපියල් මිලියන 340ක අතුරු ඉල්ලීම සම්බන්ධයෙන් වූ ඉල්ලීම සම්පූර්ණ වශයෙන් පියවීමට නැවේ අයිතිකරුවන් එකගත්වය පළ කර තිබෙනවා. තවද රජයේ පාර්ශවයන් විසින් අද දින දක්වා නෞකාවට ලබා දුන් සේවා සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 100කට අධික වියදම් වලට අදාළ වූ අවසන් ඉල්ලීම ගරු නීතිපතිතුමා විසින් නෞකාවේ අයිතිකරුවන් සහ අනිකුත් අදාළ පාර්ශව කරුවන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එකී සම්පූර්ණ මුදල් වියදම රුපියල් මිලියන 440ක් බව සඳහන් කර තිබෙනවා. තවද සමුද්‍රීය පරිසරයට සිදු වූ සමුද්‍ර දූෂණය සම්බන්ධයෙන් නීපා ආයතනයේ මූලිකත්වයෙන් දිවයිනේ ප්‍රධාන විශ්වවිද්‍යාල පහක් සහ නාරා ආයතනයත් නීපා ආයතනයේත් විශේෂඥයින් විසින් පිළියෙල කරන ලද අතුරු වාර්තාවද නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කරනු ලැබුවා. එම සම්පූර්ණ වාර්තාව ලැබීමෙන් පසු සමුද්‍රීය පරිසර හානිය සම්බන්ධයෙන් වූ අලාභ තක්සේරුව ගරු නීතිපතිතුමා වෙත ලැබීමෙන් පසුව ඒ නෞකාවේ අයිතිකරුවන්ට සහ අදාළ පාර්ශව කරුවන් වෙත ගෙවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ නිර්දේශ ලැබීමෙන් පසුව MT New Diamond නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණය සහ ආරක්ෂාව යටතේ නාවික සැතපුම් 200ක් වන ශ්‍රී ලංකාවේ අනන්‍ය ආර්ථික සමුද්‍ර කලාපයෙන් පිටතට සුරක්ෂිතව යාත්‍රා කරවීමට කටයුතු සූදානම් කරමින් පවතිනවා. කොටිකාවත්ත ආදාහනාගාරයේ ගෑස් නලයක් පුපුරා යාමෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා අද පස්වරුවේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. කොටිකාවත්ත සුසාන භූමියේ ආදාහනාගාරයේ ගෑස් නලයේ පිපිරී යාමෙන් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ආදාහනාගාරය තුල ආදාහන කටයුත්තක් සිදු කරමින් සිටි අවස්ථාවේදී ආදාහනාගාරය තුල තිබෙන ගෑස් නලයේ පිපිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. තුවාල ලැබූ පුත්කලින් පිටස කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
අනාගත ලොවට වැඩදායි ආර්ථික සංවර්ධනයට ළඟා විය හැකි පුරවැසියෙකු බිහි කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයකට අවශ්‍යතාවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ඒ ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකට එක් වෙමි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න කිව්වට ඒක හුදෙක්ම අර ඩිග්‍රී එකක් නොවෙන්න ඕන. අපි 60,000කට ආසන්නව උපාධිධාරීන් බඳව ගත්තා. දැන් මේ උපාධිධාරීන්ගෙන් 36,000ක්ද කොහෙද බාහිර උපාධිධාරීන්? හැබැයි ඒ බාහිර උපාධිධාරීන් වුණාට මේ කට්ටිය කරලා තියෙන්නේ අර වගේම කොහේ හරි තියෙන විශ්වයන් තුනක් අරගෙන උපාධියක් ගන්නවා. මේක තමයි අපි වෙනස් කරන්න ඕනෙම. ඩේටා ටෙක්නොලොජිනේ අද වැඩාත්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ ඩේටා ටෙක්නොලොජි එක පහසුවෙන්ම ගේන්න පුළුවන්. විශේෂයෙන්ම ඒ තුන තියන අය ඉන්නවා, ඒ දෙක තියන අය ඉන්නවා. මේ වගේ කෙනෙකුට මෙහෙම කන්වර්ෂන් එකක් කරන්න හරිම ලේසි. අපි ඒක ගේන්නේ නැති හින්දා ඒ අර වැරදි මතයක් තියාගෙන ඒක හරියට ඒ අයට ගෙනියන්නේ නැති හින්දා තමයි ඒක වෙලා තියෙන්නේ. ඉතින් අපිට ආල් ස්කීම් රටේ සංවර්ධනය වැදගත් වෙන විදියේ දැනුමක් ඒ ළමයි හරහා අරගෙන ඒක දෙන්න. පන්නපිටිය ශ්‍රී දේවරම් වේර මහා විහාරයේ ඉදිකල සූවිසි විවරණ මන්දිරයේ විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද එක් වුණා. අමරපුර මහනිකායේ සිරිසුමන පාර්ශවයේ මහානායක ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනාහිමියන්ගේ ජන්මදිනය නිමිත්තෙන් පන්නපිටියේ ශ්‍රී දේවරම් මහවිහාරයේ ඉදිකල සූවිසි විවරණ මන්දිරයේ විවෘත කිරීමේ අවස්ථාව අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අනතුරුව දුටුගැමුණු රජතුමාගේ පිළිරුව සහිත සෝවිසි විවරණ මන්දිරයට මල් කලබක් පූජා කළා. ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනාහිමියන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත සමුරු තිරණයක්ද පිළිගැන්වුවා. පන්නපිටියේ ශ්‍රී දේවරම් මහවිහාරයේ 21 වෙනි සංවත්සරයේ සහ සිරිසුමංගල අභිදාන මහනාහිමියන්ගේ 51 වන ජන්මදිනයේ නිමිත්තෙන් පැවැත් වූ මෙම පින්කම් මාලාවේ දානමය පින්කම සඳහා මහානිකායක ස්වාමීන් වහන්සේලා 27 නමක් සහ සංඝයා වහන්සේ 300 නමක් වැඩම කර සිටියා. මෙ අතර මහා බැංකු අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් රුපියල් 1000 නව නෝට්ටුව අද දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වුවා. ව්‍යවස්ථාදායක සභාව ගන්නා ක්‍රියාමාර්ග වලින් බලපෑම් එල්ලවන බවට කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු කතානායක කරු ජයසූරිය මහතා පවසනවා. කොළඹදී පැවති විද්වත් හමුවකට එක් වෙමින් හිටපු කතානායකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ප්‍රසම්පාදන කොමිසම අහෝසි කිරීමට ක්‍රියා කරන්නේ නම් එය ජාතික අපරාධයක් බවට පත්වන බවයි. අපි විශ්වාස කරන විදිහට 19 වෙනි සංශෝධනයේ ජනාධිපතිතුමාට එතුමාගේ රාජකාරිය ගන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. අපි දකින එක ගැටලුවක් තමයි ආරක්ෂක අමාත්‍යාංශයේ එතුමාට රැක ගැනීමට බැරිකම. ඊට අමතරව අපි නම් කිසිදයක් දකින්නේ නැහැ. ඒවා තියෙනවා නම් අපි ඉල්ලීමක් කරනවා කන්නාගල මේ අපේ රට පැහැදිලි කරන්න වෙන මොනවද කරුණු 19 වෙන දුෂ්කරතා 19 වෙන හානි. ඒ වගේම කාලයක් තිබුණා ව්‍යවස්ථාදායක සභාව මේ පත්වීම් වලට බාධා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම අමූලික බොරුවක්. පසුගිය අවුරුදු 4.5 තුලම අපි සෑම දෙයක්ම කළේ එකඟත්වයෙන් ප්‍රසම්පාදන කොමිෂම ප්‍රොකියුමන්ට් කොමිෂන් එක. අධිකරණ අමාත්‍යතුමා කියලා තිබුණා මේක අවුරුදු 4ක් ගියා කිසිම දෙයක් සිද්ධ වුණේ නැහැ කියලා. තාමත්ම සාධාරණ විවේචනය. මොකද මේ කොමිෂමත් සාර වැඩ කොටසක් කළා. පසුගිය ඔක්තෝබර් මාසයේ මේ පාර්ලිමේන්තුව විසුරහින් ලොන්න මෙන්න කියලා. මාත් කතානායකවරයෙන් මගේ අවසාන කාර්යවසයෙන් මේක ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අසාධ්‍යක උත්සාහයක් දැරුවා. නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒ නිසා මෙය අපි යම් කිසි විදිහකින් මේක අයින් කරනවා නම් මම හිතන්නේ මහා ජාතික අපරාධයක් වශයෙන් මම දකින්නවා. පාර්ලිමේන්තුවේ මෙතෙක් පැවති ආංශික අධීක්ෂණ කාරක සභා අත්හිටුවීමට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
මේ ආංශික කාරක සභා අහෝසි කිරීම තුළ එමත් නැත්නම් අතිටුවීම තුළ මේ උත්සාහ දරන්නේ මේ ඉදිරිපත් කරපු 20 වෙනි සංශෝධනයේ පිළිබඳව විභාගයක් කිරීම වැළැක්වීම මේ මේ ප්‍රශ්නේ අපි කතා කරා කතා කළා මයන්ත දිසානායක ගරු මන්ත්‍රීතුමාට බාර දුන්නා ස්ටඩි කරලා වාර්තාවක් ඊළඟ රැස්වීමට ඉදිරිපත් කරන්න කියලා මේ සම්බන්ධයෙන් එතුමා දැන් ඒ කටයුත්ත කරගෙන යනවා එහෙම වාර්තාවක් හෝ ස්ටඩි කරලා ඉදිරිපත් කිරීමක් කරන තෙක් මේක අතිටුවන්නේ එකතුමා මේ යෝජනාව හරියට කියවලා නැහැ නෑ කියවලා නැහැ අහගන්න ආගන්න කියවන්න අතිටිම යුතුයි ආංශික අධීක්ෂණ කාරක සභාවලට සමාජික මන්ත්‍රීවරුන් පත් කරන තෙක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52 611 දක්වා අතිටිවිය යුතුය එහෙම නැතුව වෙන ඔබතුමාලත් කරලා තියන්නේ මේකමයි ඔබතුමාගේ ඔබතුමාලාගේ ආණ්ඩුකාලය ඉතින් తాවකාලිකව අතිට ඕනවා ඉතින් පත් කරන තෙක් කියනක තේරෙන්නේ නැත්තම් මම බොහොම කනගාටු විරුද්ධ පක්ෂ නායකතුමා මේ පත් කරන්න පුළුවන් පස්සේ ඕන්නම් මම මේ යෝජනාවත් හොඳට කියෙව්වා එතුමා ඔබතුමාගේ තීන්දුව හොර රහසේ කියවෙන එකත් මම හොඳට බලාගෙන හිටියා දරු කතානායකතුමනි මේ දරණ උත්සාහය වෙන මොකක්වත් නෙමෙයි මේ 20 වෙනි සංශෝධනය ඕවර්සයිට් කමිටියකට යන එක වැළැක්වීමයි මේක ප්‍රජාතන්ත්‍රවාදයේ කෙලසීමක් ඒකට අපි එකග නැහැ මෙතුමම කිව්වා විපක්ෂ නායකයා කළ යුත්තේ අහෝසි කිරීම නෙවෙයි අත්හැරීම කියලා කරලා තියෙන්නේ මේ හොර පාරින් මේ 20 ගේනනේ හදන්නේ එහෙමනම් අපි ආංශික කාරක සභා අත්හිටුවන්න ඕනා එම වාර්තාව එනතේ හැබැයි ඔබතුමා අත්හිටුවන්න යෝජනාව ගේන සභානායකතුමා සමාජිකයන් පත් කරනති එතකොට ඒ වාර්තාවෙන් ආවත් මේ දිගටම පවත්වාගෙන යා යුතුයි කියා හැබැයි සමාජිකයන් පත් කරන්නේ නැත්නම් ඒ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ ගැටේ හොඳටම ගරු අගමැතිතුමා දන්නවා අනුගාර මන්තුමා ඒ ඔබතුමාගේ තීන්දුව සභාවේ ගන්න සභාවේ එකඟතාවයේ ඉල්ලා සිටිනවා සභාවේ එකඟද එකඟයි එකඟයි ආයි සම්මතයි විශේෂයෙන්ම ජාත්‍යන්තර දර්ශක තනන ඒ මූල්‍ය ආයතන අපිව දැන් පහලට දාලා තිනවා B ඍණ තත්වයට එහෙම නැත්නම් B- තත්වයට අපිව පහලට දාලා තියි. තව එකක් අපි පහලට වැටුනොත් අපට ඒ ජාත්‍යන්තර වෙළඳ පොළ වලින් මුදල් ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපය එතෙන්ට විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ අපේ හැසිරීම මත ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වලට ආණ්ඩුවේ තියෙන ගරු කිරීම මත මේ කියන්නේ සෑම මූල්‍ය වෙළඳ පොළවල් වල තියෙන ඒ ජාත්‍යන්තර ප්‍රතිරූපයට බලපාන. ඒ නිසා ඒ ජාත්‍යන්තර ප්‍රතිරූපය නැවත නංවා නොගත්තොත් අපට තිබෙන ප්‍රධානම මේ ප්‍රශ්නේ විසඳා ගැනීමට නොහැකිව අපි ඉතාමත්ම බරපතල මූල්‍ය අර්බුදයකට විදේශ මූල්‍ය අර්බුදයකට ගමන් කිරීමට සිද්ධ වෙනවා. අතිගරු ජනාධිපතිතුමා හොවිට කියන එක දෙයක් තමයි think out of the box. අලුත් විදියට හිතලා මේ කාර්යයන් අපි කරන්නට අවශ්‍ය. මුදල් කළමනාකරණය කරද්දිත් අපේ රටේ ආර්ථිකය කළමනා කරද්දිත් අපි අලුත් විදියට හිතලා තියෙනවා. සාම්ප්‍රදායික ආකාරයටම හිතන අපේ සමහරක් මන්ත්‍රීවරුන්ට මේව හරියට තේරෙන්නේ නැති වෙයි. ඒ නිසා තමයි සමහර විට ඒවා ගැන හරි අවබෝධයක් නැතුව ප්‍රශ්න කරන්නේ. අර්ෂ සිල්වා මැතිතුමා අහුවා කෝ සල්ලි කියලා මේවා කරන්නේ. මම හිතන්නේ කෝ සල්ලි කියන ප්‍රශ්නය ඒ අයගෙම අහගන්න තිබුණ අවුරුදු 5ක් තිස්සේ. අඩුණා ආදායමක් නැත්නම් ආදායම් බදු නැහැ අලවියක් නැත්නම් වැට් නැහැ අන්න ඒක තමයි සත්‍ය බදු ගනිද්දී බමරා මල නොතලා ගන්නට ඕනේ කියලා ඉතින් එහෙම කරන්නේ නැතිකොට වෙන්නේ මල තලලා මල චප්ප කරලා බදුත් නැහැ මලත් නැහැ කාටත් මුකුත් නැහැ අපි වෘත්තීය වේදිකාව හැටියට අපි හැමදේම දේශපාලනය කරගන්න ඕනේ නැහැ ගරු අමතුම නෑ 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 දේශපාලනේ මම සම්පූර්ණයෙන්ම කතා කරුවේ මේ ආර්ථික විද්‍යාව පිළිබඳ ඔබතුමා හොඳට දන්නවා ඒක තමයි මම කිව්වේ මේ වාගේ සල්ලි ගෙනාව රුපියල අපිට පුළුවන් අධි ප්‍රමාණ කරගන්න හරියට ඒක තමයි මං කියන්නේ ප්‍රශ්නේ තියෙන එතන නෙමෙයි ගරු අමතුමා ප්‍රශ්නේ තියෙන්නේ ඔය ප්‍රමාණය දෙන්නේ තෝරාගත් ව්‍යාපාරිකයන්ට පමණයි කියලා අව ප්‍රමාණ වුණොත් අර ලාභය සමා වෙන ඒ පාඩුව දරා ගන්න කවුද ඩොලර් ණයට ගත්තා නම් ගෙවන්නේ අවුරුදු දෙකකින් පස්සේ නම් එතකොට ගෙවන්නේ මොන රේට් එකෙන් රේට් එක තමයි අවුරුදු දෙකකට පස්සේ තිබෙන රේට් එක එහෙමනම් ඒ රේට් එක ගැනත් ඔබ දන්නේ නැහැ එහෙනම් ඒක අධි ප්‍රමාණය වෙලා නම් ගෙවන්න තිබිච්ච රුපියල් ප්‍රමාණය අඩු වෙනවා අව ප්‍රමාණය වෙලා තිබුණා නම් ගෙවන්න තියෙන මුදල වැඩි වෙනවා ඉතින් එහෙනම් ඒ ලොස් එක කොහොමද තේනවා පොඩ්ඩක් ඉදවාඩ්ලා ඉන්න පොඩ්ඩක් අහගන්න මම කියන එක ඉතින් පොඩ්ඩක් ඉන්න මම මේ පැහැදිලි කරලා ඔබතුමාට මේ ගුරුවරයෙ උගන්වද්දී අහගෙන ඉන්නවනේ පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් කලවල වෙටත් අහගෙන ඉන්න ඉතින් ඔබතුමා උගන්වද්දී මම අහගෙන ඉන්නවා මම උගන්වද්දී ඔබතුමා අහගෙන ඉන්න රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත අභියෝගයට ලක් කරමින් අද දිනේ අවසන් වන විට ශ්‍රේෂ්ඨ අධිකරණයේ හමුවේ පෙත්සම් 12ක් ඉදිරිපත්ව තිබෙනවා
රජයේ විසින් පසුගිය 22වනදා 20වන අනුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග එදිනම ඊට විරෝධය පළ කරමින් නීතිඥ ඉන්දික ගාල්ලගේ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත් සමග ගනු කරනු ලැබුවා. මේ අතර සමගි ජනබල වේගය ඇතුළු පාර්ශව 6ක් ඊයේ දින 20වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සම් 6ක් ගනු කර තිබූ අතර අද දිනද 20වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 6ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ වෙත ගනු කර තිබෙනවා. ඒ අනුව 20වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට එරෙහිව අද විට ගොනු කර ඇති සමස්ත පෙත්සම් සංඛ්‍යාව 12ක් ලෙසයි දක්වන්නේ. මේ අතර අදත 20වන සංශෝධනයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. 20වෙනි සංශෝධනය ගෙනාවේ නැත්නම් 19වෙනි සංශෝධනය ඒ විදිහම තියාගත්තා නම් මුළු කොමිෂන් සභාව සියල්ලක්ම අපට පත් කරන්න වෙන්නේ නැහැ. එහෙම වුණාම මොකද වෙන්නේ? 19 නමට පොතේ තියෙයි කිසිම කොමිෂන් සභාවක් පත් කරන්න වෙන්නේ. මේ විනාශකාරී 20ට එරෙහිව සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගේ නායකත්වයෙන් සමගි ජන බලවේගයේ හැටියට අපි දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සූදානම්ින් සිටිනවා. ඒ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ කරන්න විශේෂ කමිටුවක් පවා අපේ පක්ෂයේ විසින් පත් කරලා තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදීව පනතක් ගෙනාවුවාම මේ පනතට සති දෙකක් න්‍යාපොස්තරයේ තිබ්බට පස්සේ තව සතියක් තියෙනවා සුප්‍රීම මුසාවියට ගිහිල්ලා තමන්ගේ තියෙන විරෝධතාවයක් තිබෙනවා නම් ඒ සම්බන්ධව කරුණු ඉදිරිපත් කරන්න. ඒක සාමාන්‍ය දෙයක්. ඊට අනිද්ද වෙනකොට මේ 20වෙනි සංශෝධනයෙන් පස්සේ මේ ඇමතිවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ නැති වැඩක් නැහැ. තීරණ ගන්න වෙනදා විදිහටම රජමාලිගාව ඇතුලේ පවුල ඉන්න කීප දෙනෙක් ඒ තීරණ අනුව නිකන් අර නමට මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් විතර ඉන්න පුළුවන්. ජනවරම දුන්නේ දෙවතාවක් මේක ගැටලුවක් නැතුව විසඳගත යුතුයි කියලා. ඒක ජනතාව අත් දැක්කා. ඒ අත් දැකපු නිසා තමයි මම හිතන්නේ 3-2ක් නැතුව මේ කරන්නවත් බෑ කියලා රටේ ජනතාව දන්න නිසා තමයි 3-2 බලයක්ම දීලා ආණ්ඩුව හැදුවේ. ඉතින් ඒක නිසා ඒක වෙනස් කරන්න අවශ්‍ය පසුබිම සකස් කළ යුතුයි කියලා. පළාත් සභා අක්‍රීය තත්ත්වයට පත් කර ඇති මොහොතක එය යලි ක්‍රියාත්මක කිරීමට ධර්ණ ප්‍රයත්නන්ට පෙර මෙරටේ ජනතාව බලාපොරොත්තු වෙන නව ව්‍යවස්ථාව ගෙනා යුතු බවයි අපේ හැඟීම. මේ පළාත් සභාවල බෙදීම් තිබුණා නම් අපිට එක රජයක් හැටියට එක රාජ්‍ය යාන්ත්‍රණයක් වෛද්‍ය සේවයක් සහ බුද්ධි අංශ ඇතුළු ත්‍රිවිධ හමුදාව නොයදෙව්වා නම් මේ කොවිඩ් වසංගතය මේ ආකාරයට අපිට මර්ධනය කරන්න පුළුවන් වෙනවද? උතුරු පළාතේ කොවිඩ් වසංගතය පැතුරුණා නම් අපිට ඒ දේශ සීමා මායිම් මිරි වලින් බාධා පැමුණුණා නම් වසංගතයට ඒ මායිම් මිරි බලපානවා. මේ කුඩා දූපත පාලනය කිරීමේදී සමස්ත ජනතාවට සිත සැලසීම සඳහා ඒකීය රාජ්‍ය ව්‍යුහය වඩා ප්‍රයෝජනවත්. ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන දේවමුනි රෝහණ හැරල්ද සිල්වා හෙවත් කුඩු රෝහා අද අලුයම පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුකින් ජීවිතක්ෂයට පත් වුණා. ප්‍රබල අපරාධ කල්ලි සමාජිකයෙකු වන දේවමුනි රෝහණ හැරල්ද සිල්වා හෙවත් කුඩු රෝහා නැමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා පොලිසිය සමග සිදු වූ වෙඩි හුවමාරුවකින් අදාළුවම ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මීගමුව කොච්චකඩේ කම්මල්තොට මොයකට දක්වා දිවෙන මාර්ගයේ පිහිටි හෝටල් සංකීර්ණයකට යාබද ඉදමකදී මෙම වෙඩි හුවමාරුව සිදු වී තිබෙනවා. මෙම අපරාධ කල්ලි සමාජිකයා ඉන්දියාවට පලා යාමට උත්සාහ දරා ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති අතර ඉන් අනතුරුවයි පොලිසිය අදාළ ස්ථානයට පැමිණ ඇත්තේ. සැකකරු විසින් පොලිසියට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය විසින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. අනතුරුව සිදු කළ සෝදිසි කිරීම වලදී සැකකරු සතුව තිබූ T56 ගිනි අවියක් සහ කුඩා පිස්තෝලයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. හෙරොයින් මාත්‍රාව්‍ය පැකට් දෙකක් සමග අත්අඩංගුවටගත් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම වලින් අනතුරුව ත්‍රිරෝද රථයකින් මාත්‍රාව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නියුතුව සිටි නුගේගොඩ තලපත් පිටිය ප්‍රදේශයේ 34 හැවිරිදි කාන්තාවක් එහි රියදුරු සමග හෝමාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද පෙරවරුවේ අලුත්ගම පොලිසිය දූෂණ මර්ධනාංශයට ලද තොරතුරක් මත ශ්‍රීපති මාවතේ නිවසක් පරීක්ෂා කිරීමේදී කේරළ ගංජා ග්‍රෑම් 15ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලද තොරතුරක් මත කෑගල්ල කොට්ටාස විශේෂ අපරාධ විමර්ශන අංශය කෑගල්ල කරුණුපන දියගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකින් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ආමි සම්පත්‍ර අයත් බවට සැක කරන ඇමරිකාවේ නිෂ්පාදිත රිවෝල්වරයක් සහ උණ්ඩ හතරක් සොයාගෙන තිබෙනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්.
හේලිස් ලයිෆ් සයන්ස් පුත්කලික ආයතනයේ විසින් රුපියල් ලක්ෂ 95ක් වටින අල්ට්‍රා සවුන්ඩ් ස්කෑනර් යන්ත්‍ර දෙකක් සහ සියට් ශ්‍රී ලංකා සමාගම විසින් රුපියල් ලක්ෂ 60ක වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍ර වන්නාරච්චි මහත්මිය වෙත පරිත්‍යාග කර තිබෙනවා. ඒ ඊයේ පසුරුවේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන නිලපුවත් වෙබ් අඩවිය යමන www.news.lk සහ dgi.gov.lk යන වෙබ් අඩවියන්ට සමගාමීව ජංගම දුරකථන කෙටිපුවත් සේවාව අද සිට ක්‍රියාත්මක වනවා. අද පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුකැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙලෙස රජයේ නිලපුවත් කෙටි පණිවිඩ සේවාව නැවත සක්‍රිය කිරීම සිදු කෙරුණා. දක්ෂින අධිවේගී මාර්ගයේ බද්දේකම පින්නතුව පිවිසුම අතරදී මාතර සිට කොළඹ බලා දහවණේ වූ වෑන් රථයක් මාර්ගයේ නිවතර පැන අනතුරක් සිදු වී තිබෙනවා. ඊයේ පසුරුවේ සිදු වූ මෙම අනතුර රියදුරට නිඳයාම හේතුවෙන් සිදු ඇති අතර අනතුරින් කිසිදු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. බද්දේකම පොලිසිය විසින් රන්මාල සහ යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනෙකුගෙන් එක් පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී අසල වූ ගින්ගකට පැන තිබෙනවා. පසුගිය 21 වනදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු සොයා බද්දේකම පොලිසිය විසින් මෙහෙයුම් දියත් කර ඇති අතර ඊයේ පසුරුවේ සැකකාර පුද්ගලයාගේ සිරුර ගින්ගකේ පාවෙමින් තිබෙදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. කැකිරාව ගල්කිරියාගම ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ගල්තලාවක නිදන් සොයා කැණීම් කරමින් සිටි පුද්ගලින් සිව් දෙනෙකු කැණීම් උපකරණද සමග පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් අත්අඩංගුවටපත් සැකකරුවන් සහ නඩු භාණ්ඩ කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මාස 7වැනිදා දක්වා බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේ නිමවට පත්වනවා. මානව කඳුපන්තියේ ඇති ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් සිදු කළ විශේෂ රාවණා වැඩසටහන ඔබට මින් අනතුරුව එක්විය හැකි. අප ඔබෙන් සමග ගන්නවා යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.